Are you born? London වගේම අපේ කනට හුරු වචනයක් තමයි Greenwich කියන්නේ. අපි පුංචි කාලේ ඉඳන්ම අපිට ඇවිල්ලා තියෙන Greenwich වේලාව දැන් ඔන්න ආකාරයෙන් එක වේලාව කියනවා. එහෙම නැත්නම් අපි Greenwich mean time, Greenwich මධ්‍යහන රේඛාව ගැන ඉගෙන ගත්තා ඉස්කෝලේ යන කාලේ. ඉතින් අනේ සියලුම කතන්දර සිද්ධ වුණේ සිද්ධ වෙන්නේ මේ Greenwich මෙන්න මෙතන. Greenwich කියන්නේ දැන් London ගත්තොත් Thames නදිය මැදින් ගලාගෙන යනවා. එහි උතුරු කොටස, ඉහළ කොටස අපි North of the River හඳුන්වන්නේ North London විදිහට. ඒ වගේම දකුණු කොටස අපි හඳුන්වන්නේ South of the River, South London විදිහට. ඉතින් මේ දකුණු ලන්ඩනයේ Thames නදිය අසබඩ ඉස්මත්තියේ පිහිටි නගරයක් තමයි Greenwich කියන්නේ. දැන් අපි Greenwich කියවට මේකේ හරි ඉංග්‍රීසි ප්‍රනන්සියේෂන් එක Greenwich. නමුත් ලෝකේ බොහෝ දෙනා මේ හඳුන්වන්නේ Greenwich විදියට. ඒ වගේම ස්පෙලිංස් ගත්තත් ඇත්තටම Greenwich වගේ තමයි ඒක ස්පෙල් අවුට් වෙන්නේ. ඉතින් ඒ නිසාම අපිට හොරු විදියට අපි මේ Greenwich විදියට හඳුන්වමු. Greenwich කියන්නේ සීගිරිය වගේ UNESCO ලෝක උරුම ස්ථානයක්. UNESCO World Heritage Site එක. ඉතින් මෙතන Greenwich වල විශේෂිතන් කිහිපයක් තියෙනවා. නමුත් අද අපි concentrate කරන්නේ අන්න අර කන්ද උඩ තියෙන ඒ ස්ථානයේ පිහිටා තියෙන Greenwich මධ්‍යහන රේඛාව ගැන. අන්න එතනට තමයි මම මේ දැන් ඕගොල්ලොත් එක්ක යන්නේ Greenwich Park එක මැදින්. මේ පාර්ක් එක Royal Park එකක්. ඒ කියන්නේ රාජකීය පවුලේ උරුමයක්. මේ වගේ Royal Parks 8ක් තියෙනවා ලන්ඩන් වල විතරක්. ඒ 8න් තියෙන පැරණිම Royal Park එක තමයි මේ Greenwich Royal Park එක. මෙතන තමයි පිහිටලා තියෙන්නේ රාජකීය නිරීක්ෂණාගාරය. එහෙම නැත්නම් Royal Observatory එක. එතන තමයි තියෙන්නේ Greenwich මධ්‍යන රේඛාව. අපි දැන් ජීවත් වෙන අත්හැරීමට වැඩිය එකතු කිරීමට හුරු වුණු සමාජයක. ඒ නිසාම රාජකීය පවුලට ආйти උද්‍යානයක් මේ ආකාරයට රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප කරා කියන එක අපිට පොඩක් තේරුම් ගන්න අමාරු concept එකක්. ඒ කොහොම නමුත් ඒක කොහොමද සිද්ධ වුනේ? ඊට පස්සේ මේක Greenwich මධ්‍ය රේඛාවත් එක්ක ලෝක ප්‍රසිද්ධ තැනක් බවට පත් වුනේ කොහොමද? මේ සියරම බලන ගමන් ඒ ඉතිහාස කතන්දරත් අපි කතා කරමු. ඕගොල්ලෝ බලලා තියෙනවා නම් එක්කෝ මගේ ලෙනාඩ් වෝල්ෆ් වීඩියෝ එක, එහෙමත් නැත්නම් අයිසැක් නිව්ටන් වීඩියෝ එක. අනේ අරමුණම තමයි මේකෙත් අරමුණ වෙන්නේ. අපි ඉස්කෝල කාලෙදී ඉගෙන ගත්ත දෙයක් නැවතත් රීවිසිට් කරලා කතාවක් වගේ ඉතිහාස කතාවක් එක්ක මතකේ තියාගන්න එක. අපිට තව අඩි කිහිපයක් තියෙන නිරීක්ෂණාගාරයට යන්න. නමුත් මම පොඩ්ඩක් නැවතනවා මේ දර්ශනය පෙන්වන්න. මෙතන මේ හඳුන්වන්නේ ලන්ඩන් බලන්න තියෙන ලස්සනම දර්ශනයක් කියලා, one of the most iconic views කියලා. ඉතින් මෙතනට පේනවා බැලු බැල්මටම ඉස්සලාම National Maritime Museum එක, ඊට එහා පැත්තෙන් Naval School එක, කටිසාක්, Queen's House, Thames නදිය, ඊට පස්සේ Central London ගත්තම අපිට ඕටු අරීනා එක පේනවා කවාකාරව, Olympic Village එක, අනිත් පැත්තෙන් Shard, Gherkin. ඉතින් මේකත් නොපෙන්වා ගියොත් අපරාධ කියලා මට හිතෙනවා. හරි, අපි කතාවේ මුලටම යමු. 1660ත් 1685ත් අතර කාලේ බ්‍රිතාන්‍ය පාලනය කරන්නේ Merry Monarch කියලා හඳුන්වපු දෙවනේ චාර්ල්ස් රජතුමා. ඔහුට මේ නම පට බැඳෙන්නේ ඔහුගේ ඒ මේ පර්සනාලිටි එකේ තියෙන පොඩක් කෙලි ලොල් ගතියක. ඒ වගේ කාන්තාවන්ට පොඩ්ඩක් හරි කැමති. ඒත් එක්කම ඔහුගේ සුවිශේෂ ලක්ෂණයක් තියෙන ඕනම වැටෙන තැනකින් හිනා වෙලා නැගිටින්න හරියට ෆීනික්ස් කුරුල්ලෙක් වගේ. ඉතින් ඇත්තටම බ්‍රිතාන්‍යයේ හරිම අඳුරු යුගයක් මේක. දෙවනි ඇංග්ලෝ ඩච් වෝ එකෙන් පරදිනවා. එතකොට පාර්ලිමෙන්තුවේ කන්ස්ටිටියුෂනල් ප්‍රශ්න ඇවිල්ලා අන්තයටම අස්ථාවරයි. අනිත් පැත්තෙන් කැතලික් සහ ඇංග්ලිකන් වාදයක් ඇතිවලා එතන ආගම් ප්‍රශ්න ඇතිවෙනවා. ඉතාමත්ම දරුණු වසංගතයක් පැතිරිලා ලන්ඩන් වල විතරක් 7000කට අධික පිරිසක් මේ යනවා. ඊට පස්සේ අවුරුද්දේ ග්‍රේට් ෆයර් ඔෆ් ලන්ඩන්, ඒකෙන් සම්පූර්ණයෙන්ම පාහේ නගරය ගිනිපත් වෙලා යනවා. හැබැයි මේ සියල්ලම මැද්දේ අනාගත බ්‍රිතාන්‍ය ස්ථාවරත්වයේ ඒ ෆවුන්ඩේෂන් එකේ ශක්තිමත්ම කොටසක් වැටෙන්නේ මෙන්න මේ යුගයේ. ඒ ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන්ම යන්නේ දෙවනි චාර්ල්ස් රජතුමාගේ නිවැරදි දැක්මට. ඔහු කල්පනා කරනවා අනාගතයේ මේ රට ස්ථාවර කරන්න නම් නාවික බලය ඉතාමත්ම වැදගත් කියලා. මොකද බ්‍රිතාන්‍ය දිවයිනක් ඒ කාලේ හැටියට දිවයිනක් සතුරාගෙන් ආරක්ෂා කරගන්න තියෙන ප්‍රධානතම විදිහ තමයි නාවික බලය තහවුරු කිරීම. ඒ වගේම
ආර්ථිකය ශක්තිමත් කරගන්න නම් ලෝකයේ තරණය කළ යුතුයි වෙළඳ ව්‍යාපාර සඳහා ඒකටත් නැව් නැතුවම බෑ. ඉතින් මේක සඳහා රජතුමා මේ නාවක පැත්තට ලොකු අවධානයක් යොමු කරනවා. හැබැයි නැව් හදනවා, නැව් මුහුද යනවා, ගොඩක් නැව් හැප්පිලා මුහුදුපත් වෙලා විශාල ජීවිත සහ ආර්ථික හානි සිද්ධ වෙනවා. මේකට හේතුව මොකක්ද කියලා ඔහු හිතද්දී ඔහුට පේනවා ඒකට හේතුව තමයි ගොඩක් නාවිකයින්ට තාරකා විද්‍යාව ගැන, දේශාංශ ගැන, දිශානතිය ගැන, නැවිගේෂන් ගැන, සිතියම් විද්‍යාව, කාටෝග්‍රෆි ගැන හරි දැනුමක් නැතිවීම. හැබැයි ඒක නාවිකයින්ගේ වරදකුත් නෙවෙයි. මොකද ඒ වෙනකොට ලෝකයේ පර්යේෂණ කරලා තිබුණේ මේ සබ්ජෙක්ට්ස් ගැන අධීක්ෂණය අධ්‍යයනයන් කරලා තිබුණේ. අන්න ඒ ප්‍රශ්නය විසඳන්න කියලා දෙවනි චාර්ල්ස් රජතුමා රාජකීය කමිෂන් සභාවක් ආරම්භ කරනවා. මේ කමිෂන් සභාවේන ක්‍රිස්ටොෆර් රෙන්, ඔහු එවකට හිටපු ඉතාමත්ම කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියෙක්, සෙන්ට් පෝල්ස් කතීඩ්‍රල් එක පවා නිර්මාණය කරන්නේ ඔහු. ඒ විතරක් නෙවෙයි, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක් තාරකා විද්‍යාව සම්බන්ධයෙන්. ඉතින් රෙන් ඇතුළු මේ කමිෂන් සභාව 1675 මාර්තු 4 වෙනිදා රජතුමාට ඔවුන්ගේ යෝජනාවන් ඉදිරිපත් කරනවා. ඒ තමයි රාජකීය නිරීක්ෂණාගාරයක් අවශ්‍ය බව. ඒ අනුව මේ ඔබ දකින්නේ බ්‍රිතාන්‍යයේ පිහිවුණු පළමු වැනිම රාජකීය නිරීක්ෂණාගාරය පමණක්ම නෙවෙයි, ලෝකයට විශාල දැනුමක්, විශාල දායාදයක් ලබා දුන තෝතැනක් එපමණකුත් නෙමෙයි, මේ තමයි බ්‍රිතාන්‍යයේ පළමු වැනිම රාජ්‍ය අනුග්‍රහය ඇතිව පිහිවුණු විද්‍යාත්මක ආයතනය. ලෝකය වෙනස් කරපු තැනක් වුණත් මෙතන හදන්න ඉතාමත්ම සුළු මුදලයි ගිහින් තියෙන්නේ. මේ ස්ථානය සොයා ගැනීමේ කාර්යභාර වෙන්නේ ක්‍රිස්ටොෆර් රෙන්ට. ඔහු බ්‍රිතාන්‍ය පීරලා අන්තිමට සෙටල් වෙන්නේ මේ ග්‍රිනිච් රොයල් පාර්ක් එකේ. හැබැයි මේක රජතුමාගේ පුද්ගලික පූතලේ. නමුත් ඉතාමත්ම කැමැත්තෙන් ඔහු නොමිලේ මෙය පරිත්‍යාග කරනවා මේ කාර්ය සඳහා. ඉතින් එතනින් ලොකු සේවින් එකක් වෙනවා ඉඩම නොමිලේ ලැබීමත් එක්ක. ඒ වගේම මෙතන තිබිලා තියෙනවා ග්‍රිනිච් කාස්ල් එකේ නටබුන්. ඉතින් ඒ නිසා ඒ නටබුන් වල තිබුණු ගොඩනැගිලි ද්‍රව්‍ය බොහෝ දුරට මේ නිර්මාණයට යොදාගෙන තිනවා. ඉතින් ගොඩාක් රීසයිකල්ඩ් ප්‍රොජෙක්ට් එකක් මේක. ඒත් එක්කම මීට සමගාමීව බ්‍රිතාන්‍යයේ පළවෙනිම රාජකීය තාරකා විද්‍යාඥය නම් කරනවා. ඔහු තමයි ජෝන් ෆ්ලම්ස්ටීඩ්. ඉතින් ජෝන් ෆ්ලම්ස්ටීඩ් තමයි මුල් ගල තියන්නේ 1675 අගෝස්තු මාසේ ගොඩනැගිලි කටයුතු සඳහා රාජකීය නිරීක්ෂණාගාරේ. ඒ කොහොම නමුත් ඉතාමත්ම කෙට කාලයකින්, අවුරුදුකට අඩු කාලයකින් ෆ්ලම්ස්ටීඩ් මෙතන පදිංචියටත් ඇවිල්ලා ඔහුගේ විද්‍යාත්මක කාර්යභාරයන් ආරම්භත් කරනවා. ෆ්ලම්ස්ටීඩ්ගෙන් පස්සේ දූරයට පත්වුණු රාජකීය තාරකා විද්‍යාඥයුනුත් ෆ්ලම්ස්ටීඩ් වගේ මේ කටයුතු අහස ගැන, තරු ගැන නිරීක්ෂණ දිකටම කරගෙන අධ්‍යන කටයුතු කරගෙන ගියා. නමුත් අද අපිට ඉතාමත්ම සුවිශේෂී වෙන්නේ අතරින් 7 වෙනි රාජකීය තාරකා විද්‍යාඥයා, නැත්නම් 7 වෙනි රොයල් ඇස්ට්‍රොනෝමර්, ඒ තමයි ජෝර්ජ් පිඩල් ඒරි. මොකද ඔහු තමයි ආරම්භය දෙන්නේ ග්‍රිනිච් මධ්‍යන රේඛාවට. මේ තියන්නේ ඒරීස් ට්‍රාන්සිට් සර්කල් කියන නමින් හඳුනන දූරක්ෂයක්, නැත්නම් ටෙලස්කෝප් එකක්. මේකේ නිර්මාතෘ තමයි අර මං කලින් කියපු ශ්‍රීමත් ජෝර්ජ් පිඩල් ඒරි. මෙරිඩියන් ලයින් එක කියන්නේ සමකයට පරස්පරව තිබෙන රේඛාවක්. දැන් සමකය ලෝකයේ වටේ දුවනවා. නමුත් මෙරිඩියන් ලයින් එක නෝර්ත් සවුත් ලයින් එක උඩින්නම් පල්ලහැට දෙවෙනවා. ඒ අනුව එය දේශාංශ බිඳුව යැයි සලකලා ලෝකයේ අර්ධගෝලීය වශයෙන් නැගෙනහිර හා බටහිර විදිහට දෙකට බෙද. ඒරිට කලින් හිටපු තාරකා විද්‍යාඥයින් ග්‍රිනිච් වල විතරක් නෙමෙයි, ලෝකයේ පුරාම විවිධාකාරයේ දූරේක්ෂ යොදා ගනිමින් තාරකාවල පිහිටීම් වල මිනුම් අරගෙන මේ ආකාරයෙන් මෙරිඩියන් ලයින්ස් නිර්මාණය කරන්න උත්සාහ කරා. හැබැයි මොනයම් හෝ හේතුවක් මත මේ කිසිම උත්සාහයක් සාර්ථක වෙන්නේ නැහැ. සමහර විට මිනුම්වල දෝෂ තිබුණා, යම් යම් හේතු. ඒ කොහොම නමුත් 1851 දී මෙන්න මේ ස්ථානයේදී මෙන්න මේ දූරක්ෂය යොදාගෙන ඒරිට හැකිවෙනවා හරි නිවැරදි මිනුම් ලබාගෙන තාරකා පිහිටීම්වල මෙරිඩියන් එකක්, එහෙමත් නැත්නම් මධ්‍යන රේඛාවක් නිර්මාණය කරන්න.
ඕගලන්ට අර පේන්නේ ලෝකයේම පිළිගත් අන්න ඒ Greenwich Prime Meridian එක එහෙමත් නැත්නම් Greenwich මධ්‍යන රේඛාව. අපි එළියට ගෙහින් මධ්‍යන රේඛාව බලන්න කලින් සිතියමක් පොඩ්ඩක් බලමු. එතකොට ඔයගලන්ට හොඳටම පැහැදිලි වෙයි මේ මොකක්ද කියලා. ඉතින් මේ තමයි අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙනගත්ත Greenwich මධ්‍යන රේඛාව. දැන් අපි පොඩ්ඩක් දෙවෙනි චාල්ස් රජතුමාගේ පැත්තට හැරුණොත් දැන් ඔහු තමන්ගේ පෞද්ගලික ධනය පවා අතහැරලා මේ දේවල් හැදුවේ තමන්ගේ රටේ බ්‍රිතාන්‍ය නාවික බලය ශක්තිමත් කරන්න. නමුත් 19 සියවසේ අවසානය වෙනකොට කතාව එහෙම පිටිම වෙනස් වෙලා ලෝකයේ ව්‍යාපාරවලින් 72%ක් රඳා පවතින්නේ මේ Greenwich මධ්‍යන රේඛාව මත නිර්මාණය වුණු සී චාර්ට්ස් උඩ. ඉතින් ඒ අනුව 1884 වොෂින්ටන් DC වල පවත්වන ඉන්ටර්නැෂනල් මෙරිඩියන් කොන්ෆරන්ස් එකේදී නිල වශයෙන් පිළිගන්නවා ලෝකයේ අංශක බිංදුවේ දේශාංශ ස්ථානය නැත්තම් රෙෆරන්ස් පොයින්ට් එක විදිහට Greenwich මධ්‍යන රේඛාව. ඉතින් මෙන්න මේ ප්‍රයිම් මෙරිඩියන් එක තමයි 0 පොයින්ට් එක ලෝකයේ දේශාංශ වලින් ගත්තම. දකුණට ගියොත් නැගෙනහිර අර්ධගෝලය, වමට ගියොත් බටහිර අර්ධගෝලය. ඒත් එක මොගලන්ට පේනවා ඇති සටහන් කළ තියෙනවා නගර. දැන් නැගෙනහිර අර්ධගෝලයට අදාළ නගරී පැත්තේ, බටහිර අර්ධගෝලයට අදාළ නගර අනිත් පැත්තේ. ඒත් එකම ග්‍රැනිච් තියෙනවා අංශක බිංදුවට. මොකද මෙතන ඉඳන් තමයි අනිත් හැම තැනකම දුර දේශාංශ 90 තීරණය කරන්නේ. ඒ අතරේම තියෙනවා අපේම නගරය කොලම්බෝ. ඉතින් GMT කියන එකත් මේ රාජකීය නිරීක්ෂණාගාරයට හරි සම්බන්ධයි. අපිට හරි හොරුයි ග්‍රිනිච් මධ්‍යහන වේලාව නැත්නම් ග්‍රිනිච් මීන් ටයිම් මේක නිර්මාණය වෙන්නෙත් හොයාගන්නෙත් මෙතනින්මයි. ඒකේ ක්‍රෙඩිට් එක යන්නේ ජෝන් ෆ්ලම්ස්ටීඩ් කියන අපි ඉස්සෙල්ලත් කතා කරපු මෙතන පළවෙනිම රාජකීය තාරකා විද්‍යාඥයාට. දැන් ඔය කාලෙ වෙනකොට බොහෝ දුරට වේලාව කිව්වේ 16 ටයිම් 90, ඒ කියන්නේ සූර්යාගේ ගමන 90 තමයි දවසේ වේලාව නිර්ණය කළේ. හැබැයි ඔය 1600 ගණන්වල මැදාග භාගයේ වෙනකොට මේ පෙන්ඩියුලම් ක්ලොක් එකත් කරලියට ඇවිල්ලා ඕකේ වාසිය ගණෝ ෆ්ලම්ස්ටීඩ් අරගෙන ඔහු මොකද කරන්නේ ග්‍රිනිච් වලට සූර්යා පතිත වෙන වෙලාව අරගෙන ඒ අනුව 16 ටයිම් එක හදලා ක්ලොක් ටයිම් එකත් අරගෙන ෆෝමියුලා එකක් හදනවා. මේ 16 ටයිම් ක්ලොක් ටයිම් එකට පරිවර්තනය කරන්න පුළුවන්. අන්න ඒ පරිවර්තනයෙන් සොයාගන්න වේලාව තමයි ග්‍රිනිච් මධ්‍යහන වේලාව නැත්නම් ග්‍රිනිච් මීන් ටයිම් කියලා හඳුන්වන්නේ. මුල්ම වතාවට මහජනතාව වෙනුවෙන් ග්‍රිනිච් මීන් ටයිම් බලා ගන්න පුළුවන් වුණේ මෙන්න මේ ඔරලෝසුවෙන් ඒ 1852. මේ හඳුන්වන්නේ ෂෙපර්ඩ්ස් ගේට් ක්ලොක් කියලා. ඒ වගේම ඔගලන්ට පේනවා ඇති මේකේ පැය 12ක් නෙමෙයි පැය 24ක් තියෙනවා. ඒ වගේම අද වෙනකන් මේකේ වේලාවේ ආකාරයෙන්ම පෙන්නුම් කරනවා. ග්‍රිනිච් ප්‍රයිම් මෙරිඩියන් එක පිළිගන්නවා වගේම ලෝකය GMT පිළිගන්නවා නිල වේලාව විදිහට. මොකද ඒ කාලේ නිල වේලාවක් ෆෝකල් පොයින්ට් එකක් වේලාව සඳහා තිබුණේ නැහැ ලෝකෙ. ඉතින් ඒ අනුව ලෝකයේ විවිධ රටවල් වල එක එක වේලාවල් තිබුණේ. මේක හරිම අසීරු කාර්යයක් වුණා සංසන්දනයේදී. ඉතින් අර දේශාංශ වලින් පිහිටීමෙන් ගත්තොත් 0 පොයින්ට් එකක් කරා වගේ ග්‍රිනිච් ඔවුන් වේලාවටත් ග්‍රිනිච් 0 පොයින්ට් එකක් කරා. ඉතින් ඒ අනුව GMT 000 වෙන්නේ මෙතන. එතනින් එහාට පැය ගණන් වලින් ඉදිරියටත් පිටිපස්සටත් ඒ රටවල් වල පිහිටීම අනුව වේලාව නිර්ණය කළා. දැන් උදාහරණයකට ලංකාව ගත්තොත් GMT නම් පැය 5 මාරක් ඉදිරියෙන් ඉන්නේ. ග්‍රිනිච් මධ්‍ය රේඛාව ගැන හොයන්න ආපු අපිට සමහරට මම ඊළඟට කියන්න යන කාරණා වැඩිපුර අදාළ වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මෙච්චර දුර ආපකේ මට හිතෙනවා ඒ කතාවත් කිව්වා කියලා පාඩුවක් වෙන්නේ නැහැ කියලා. මේ ඔයගලන්ට පේන්නේ ජෝන් ලොංගිටියුඩ් හැරිසන් කියන පුද්ගලයා විසින් නිර්මාණය කරපු ස්පෙසිමන්ස්. ඔහු තමයි මරයින් ක්‍රෝනෝමීටර් එක හොයාගන්නේ. දැන් මරයින් ක්‍රෝනෝමීටර් කියන එකේ සිංහල වචනය මං හරියටම දන්නේ නැහැ. Google Translate කරාම එන සාගර කාලමානය කියලා. ඒක හරියද වැරදිද කියන්න මං දන්නේ නැහැ. නමුත් මේකේ අයිඩියා එක තමයි මොහොතේදී දේශාංශ හොයාගන්න උපකරණය. හරියට ඔරලෝසුවක් වගේ. ඒකේ පාර GMT වලට මැච් කරන හොයාගත්තට පස්සේ.
ඉතින් මේක විශාල ප්‍රශ්නයක් වුණා මේ රාජකීය නිරීක්ෂණාගාරයේ හිටපු හැම තාරකා විද්‍යාඥයෙක්ටම වගේ කොහොමද මුහුදේදී දේශාංශ හොයාගන්නේ මොකද්ද උපකරණේ නමුත් අවසානයේ ජෝන් ලොංගිටියුඩ් හැරිසන් එහෙම නැත්නම් ජෝන් දේශාංශ හැරිසන් තමයි මේ හොයාගන්නේ නමුත් ඔහු තාරකා විද්‍යාඥයෙක්වත් විශේෂඥයෙක්වත් නෙමේ ඔහු ඔරලෝසු කාර්බිකෙක් ඉතින් මේ ස්පෙසිමන්ස් පසු කාලීනව දියුණු වෙලා දැන් මේක ඉතාමත්ම කුඩා උපකරණයක් අත්යේ ගෙනියන්න පුළුවන් තරමේ නමුත් මේ තමයි ඔහු එතනට ළඟා වුණු ඒ ගමන් මග. ඉතින් හරිම ඉක්මනට වෙනද වගේම වීඩියෝ එකේ අවසානයට ඇවිත් තියන්නේ. ඉතින් යන්න කලින් මට හිතෙනවා තව එක දෙයක් පෙන්වුවොත් හොඳයි කියලා. මේක ඩිරෙක්ට්ලිම සම්බන්ධයක් නැහැ ග්‍රිඩ්නිච් මධ්‍යහන රේඛාවට හෝ ග්‍රිනිච් වේලාවට. නමුත් දැක්කයි කියලා පාඩුවක් වෙන්නේ නැහැ. මේ තමයි ලෝකෙනමේ UK වල තියෙන විශාලතම රිට්‍රැක්ටිං ටෙලස්කෝප් එක එහෙමත් නැත්නම් වර්තන දුරේක්ෂය. මෙය ස්ථාපනය කළා තියෙන 1893. ඉතින් බොහොම ස්තුතියි අදත් මාත් එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම ඉතාමත්ම බොහොම ස්තුතියි කමෙන්ට් කරනවාට, නරඹනවාට. මගේ අතින් ප්‍රමාද දෝෂයන් සිද්ධ වෙනවා කමෙන්ට් කරන්න යද්දී. සමහරට පරක් වෙනවා, සමහරට මිස් වෙනවා. ඒ කිසිම දෙයක් හිතලා කරන දේවල් නෙමේ. ඉතින් මට සමා වෙන්න. නමුත් හැමදාමත් වගේ මට ඔයගලගේ ෆීඩ්බැක් හරිම වටිනවා. අපි ආයෙත් ඉක්මනටම හම්බ වෙමු පරිස්සමෙන් ඉන්න. Thank you very much. It really means a lot to me to have you all. Ayubowan.